ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ විදෙස් මාධ්‍යවේදීන් අමතමින් කළ ප්‍රකාශය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් මහතා ප්‍රතිචාර දක්වා තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් කබීර් හෂීම් මහතා පවසන්නේ පසුගිය ආණ්ඩුව කිසිසේත් රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවක් නොවන බවයි. මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතික ආණ්ඩුවේ ප්‍රධානියා පමණක් නොව එවක රජයේ තීරණ ගැනුණු කැබිනට් මණ්ඩලයේද නායකයා බැවින් ඉකුත් වසර තුන හමාරක පමණ කාලය තුළ සිදු වූවායයි කියන වංචා දූෂණ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාද සම වගකීමක් භාරගත යුතු බව කබීර් හෂීම් මහතා පවසනවා. අදාළ දූෂණ වංචා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ජනාධිපති කොමිසමක් පත්කිරීම සම්බන්ධයෙන් ස්තුතිය පළ කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සියෙන් නිවේදනයෙන් දක්වා ඇත්තේ එම කොමිසම මගින් ජනාධිපතිවරයා සම්බන්ධයෙන්ද පරීක්ෂණ පැවැත්විය යුතු බවයි. රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය හිමිවුවද ඔහුව ජීවිතාන්තයේ තෙක් යළිත් අග්‍රාමාත්‍ය ධුරයට පත් නොකිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන ඇති තීරණය සම්බන්ධයෙන්ද කබීර් හෂීම් මන්ත්‍රීවරයා සිය නිවේදනයෙන් අවධානයට යොමු කර තිබෙනවා. එහි දැක්වෙන්නේ ජනාධිපතිවරයාගේ අදාළ ප්‍රකාශය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කිරීමක් බවයි. ජනාධිපතිවරයා ව්‍යවස්ථානුකූල විධි විධාන අනුව ක්‍රියා කළ යුතු බවත් සිය පෞද්ගලික ද්වේෂයන් පිරිමසා ගැනීම වෙනුවෙන් ව්‍යවස්ථාව භාවිත නොකළ යුතු බවත් ඔහු පෙන්වා දෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහතා ජීවිතාන්තයේ දක්වා ජනාධිපති ධුරයට පත් කර නොගත් බවත් තවත් මාස 12කින් පමණ ඔහුගේ ධුර කාලය අවසන් වන බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් මහතා සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයාට අපි කියන්න කැමති, ජනාධිපතිතුමා අපි දන්න තරමින් මේ අක්‍රමිකතා සහ හොරකම් සිද්ධ වෙච්ච සෑම අවස්ථාවකදීම අගමැතිතුමා දැනුවත් කරලා තියෙනවා. අගමැතිතුමාට මේක කියලා තියෙනවා. විශේෂයෙන්ම බැඳුම් කර සිද්ධියේදී අර්ජුන මහේන්ද්‍රන් අයින් කරන්නයි කියලා ජනාධිපතිතුමා තරයේ එක්සත් ජාතික පක්ෂ නායකයාට කිව්වා. නමුත් එක්සත් ජාතික පක්ෂ නායකතුමා ඒක සත්ත පහකට ගණන් ගත්තේ නැහැ. මේ තාක් දුර ජනාධිපතිතුමා ආණ්ඩුවත් එක්ක ගමන් කරේ අර එක්සත් ජාතික පාක්ෂිකයෝ 2015 එතුමාට ඡන්ද දීලා එතුමා ජනාධිපති හැටියට පත් කරපු නිසා අවුරුදු තුනමාරක් ඉතාමත්ම අමාරුවෙන් සෝචනීය අන්දමින් තමයි මේ ආණ්ඩුව ඉස්සරහට අරගෙන ගියේ. දැන් ජනාධිපතිතුමා පැහැදිලිව කියලා තියෙනවා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ කරපු හොරකම් සියල්ලම විමර්ශනය කරන්න කොමිසමක් පත් කරනවා කියලා. දැන් අද කබීර් හෂීම්ලාට ප්‍රශ්න වෙලා තියෙන්නේ, කබීර් හෂීම්ලා හිතුවේ මේ ආණ්ඩුව කවදක්වත් නවතින එකක් නැහැ, ඒගොල්ලොන්ගේ ඇමතිකම් කවදක්වත් අහිමි වෙන එකක් නැහැ කියලා. කබීර් හෂීම්ලට වෙලා තියෙන්නේ දැන් ඒක ඒ හොරකමෙන් බේරෙන්න දැන් ජනාධිපතිතුමාව අභියෝගයට ලක් කරනවා. නමුත් කබීර් හෂීම්ලා කරපු හොරකම් කරන්න හොරකම් වහන්න තමයි අද මේ කබීර් හෂීම් සහ ඒ මුළු පිරිසම ලකලෑස්ති වෙන්නේ කියන එක පැහැදිලිව කියන්න ඕනේ. ජනාධිපතිලා මම ඔහු අකමැති වෙලා මාස 3යි මහ බැංකුවේ පළවෙනි මංකොල්ලේ සිද්ධ වුණා. මාස 3කට ඉතර පස්සේ නැවත මහ බැංකුව මංකොල්ල කෑවා. එතකොට එදා මිදා කාලය තුල මෙවැනි බරපතල සිදුවීම් වගේම වංචා දූෂණ කොච්චර ඒ ආණ්ඩුව තුල සිද්ධ වුණාද කියලා මට ඒක වෙනම කොමිෂමක් දාන්න ඕනේ. තවදුරටත් මේ වගේ ආණ්ඩුවක් එක්ක එකට වාඩිලා ඉන්න පුළුවන්ද? දූෂණේ වංචා විවාහ ගිහිල්ලා කරන්න තියෙන වැරදි වැඩ කරනවා, නීති විරෝධී වැඩ කරනවා, බරපතල ඉඩම් ගනුදෙනුවා, ඒකා ගනුදෙනු සිද්ධ වෙනවා, ටෙන්ඩර් වංචා සිද්ධ වෙනවා. එතෙම ඔබතුමා ඡන්දයට බලයට පත් වෙන දූෂිතයන්ට අඩුවම් කරනවා කියන එක තමයි ප්‍රධාන තුමාගේ තේමාවක් වුණේ. ඒතරද මේ දේවල් වසුරු පවුරුදු තුනමාරක කාලයක තිස්සක් සිදුුනේ නැහැ. ඔබතුමා ඒකට සම්පූර්ණ වගියන්නව රනිල් වික්‍රමසිංහ මහත්තයා. මගේ අතේ පොලිසිය තිබුණෙත් නැහැ, CID තිබුණෙත් නැහැ, නීතිපති දෙපාර්තමේන්තුව තිබුණෙත් නැහැ, අධිකරණ අමාත්‍යාංශය තිබුණෙත් නැහැ. ඒවා ඔක්කොම තිබුණේ එක්සත් ජාතික පක්ෂය අතේ. ඔවුන් චෝදනා කරන ඔබතුමා තමයි බාධා කළේ කියලා ඒවට. එහෙමනම් එයාලට ඒව ඔප්පු කරන්න තිබුණානේ. ඒ කියන්නේ එච්චරම කොන්දමඟ නැද්ද ඒගොල්ලන්ට? ඒගොල්ලන්ට හොරකම් කරන්න, වැරදි වැඩ කරන්න, දූෂණ කරන්න ඒවට හයිය තිබුණා. ඒක වෙනම දවස් ගානක් කතා කළ යුතු කාරණයක්. ඒ පරීක්ෂණ වලට මොකද උනේ කියන එක.